ඔබ අපි කොයි කවුරුත් දන්නවා 21 වෙනි පාස්කු ඉරිදාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරපු ඉස්ලාම් මූලධර්මවාදී තස්ත කල්ලිය පිටුපස අමාත්‍ය රිෂාඩ් බදුදීන්, එවැගේම බස්නායර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එල්.එම්. හිස්බුල්ලා, එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඒ තස්ත කල්ලියට අනුබල දුන්නා, ආධාර දුන්නා, සහයෝගය දුන්නා, ඒ වගේම රැකවරණය දුන්නා කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරු ගණනාවක් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් සාක්ෂි සහිතව කරුණු සඳහන් කළා. ඒ වගේම මහා සංඝ රත්නයත් ඒ පිළිබඳව සනාථ කර්මෙන් කරුණු ඉදිරිපත් කළ අතර අත්‍යුතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද මේ බව තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළා. ඊට අමතරව හමුදාපති මහේෂ් සේනානායක හමුදාපතිතුමා තමන්ට සැකකරුවන් උදාහරණ ලෙස අමාත්‍ය රිෂාඩ් බදුදීන් බලපෑම් එල්ල කළා කියලා කරුණු ඉදිරිපත් කළා. මේ විදිහට එක පැත්තකින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත්, එවැගේම සංඝරත්නය කාඩිනල්තුමන් හමුදාපතිතුමන් ඇතුළු බහුජන සංවිධාන නායක නායිකාවන් ඇතුළු මුළුමහත් ලෝකයේම මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරපු ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත කල්ලිය පිටුපස මේ අසාත් සාලිලා, රිෂාඩ් බදුදීන්ලා, ඉස්බුල්ලලා, මුජිබර් රහ්මාන්ලා ඉන්නවා කියලා කියද්දි මුළු ලෝකෙම මේ පිළිබඳව කරුණු ඒත්තු ගැන්වෙද්දි, සාක්ෂි සහිත කරුණු කියද්දි මේ ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවත් නෑසූ කණින් මේ පිළිබඳ නොතකා හැරලා ගණන් නොගෙන කටයුතු කළා. අඩුගානේ රිෂාඩ් බදුදීන්ලෑන් කට උත්තරයක්වත් ගත්තේ නැහැ. අසාත් සාල්ලෑන් කට උත්තරයක් ගත්තේවත් නැහැ. මුජිබර් රහ්මාන්ලෑන් කට උත්තරයක්වත් ගත්තේ නැහැ. ඒ වගේම හිස්බුල්ලාලෑන් කට උත්තරයක්වත් ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තව තවත් පුරාජේරු කතා කිය කියා තමන්ගේ බලපෑම වැඩි කර කර හිටියා. මේ ලොව පුරෑම් එල්ල වෙච්ච විවේචනයේ කූට ප්‍රාප්තිය තමයි අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ දළදා මාලිගාව අභියස උපවාස ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම. උන්වහන්සේ නිරාරව දවස් 4ක් උපවාස ක්‍රියාමාර්ගයේ යෙදিলা දීපු පණිවිඩය තමයි මේ ඉස්ලාම් මූලධර්මවාදී තස්ත කල්ලිය පිටිපස්සේ ඉන්න මුජිබර් රහ්මාන්ලා, ඉස්බුල්ලලා, රිෂාඩ් බදුදීලා, අසාත් සාලිලා වහාම නීතිය ඉදිරියට පමුණුවලා අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන්නේ. හැබැයි දැන් උන්නාසගේ උපවාස ක්‍රියාමාර්ගය අත්හැරියේ ඉස්බුල්ලා ඉල්ලාස්සුමේ ලිපිය බාර දුන්නට පස්සේ, අසාත් සාලි ඉල්ලාස්සුමේ ලිපිය බාර දුන්නට පස්සේ, ඒ වගේම රිෂාඩ් බදුදීන් ඉල්ලාස්සුමේ ලිපිය බාර දුන්නට පස්සේ ඉල්ලාස්සුමෙන් පමණක් උන්නාසගේ උපවාස ක්‍රියාමාර්ගයෙන් එල්ල කරපු ඉල්ලීම, ඒ වගේ මේ මහා සංගරුවන කරන ලද ඉල්ලීම, ඒ වගේ මුළු මහත් ලෝකෙම කරන ලද ඉල්ලීම තමයි රතන අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ ඉල්ලුවේ. එම ඉල්ලීම ඉෂ්ට වෙනවද? එම ඉල්ලීම පරිසමාප්ත වෙනවද නැහැ? අඩුගානේ අයින් කළේවත් නැහැ ඉල්ලාස්සුනා. අපි කියනවා, අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා අතුරුලිය රතන ස්වාමීන් වහන්සේගේ උපවාස ක්‍රියාමාර්ගය හරහා උන්වහන්සේ ඉල්ලා සිටියේ මුළු මහත් ලෝකෙම, සාමකාමී ලෝකෙම, සිංහල බෞද්ධ සමාජය, සිංහල කතෝලික සමාජය, දෙමළ හින්දු සමාජය, දෙමළ කතෝලික සමාජය, ඒ වගේම මුස්ලිම් ඉස්ලාම් අන්තවාදයට එරෙහි සමාජය විසින් ඉල්ලන ලද මේ ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත කල්ලිය පිටිපස්සේ ඉන්න රිෂාඩ් බදුදීන්ලට, අසාත් සාල්ලට, ඉස්බුල්ලලට, මුජිබර් රහ්මාන්ලට වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න, ඔවුන්ව නීති ඉදිරියට පමුණුවන්, ඔවුන්ව අත්අඩංගුවට ගන්න, තනතුරු වලින් ඉවත් කරලා අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම තමයි ඔවුන් ඉල්ලුවේ. නමුත් ඒ ඉල්ලීම ඉෂ්ටු වෙන්නේ නැහැ. අපි ඉල්ලනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ, එවැගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා නිකන් නාඩගම් එපා. ඉල්ලා සුණයි කියලා රාජ්‍ය සේවකයෙක් විෂමාචාර චෝදනාවට ලක් වෙලා ඔහුට චෝදනා එල්ලුණාට පස්සේ, ඔහු ඉල්ලා සුණාට පස්සේ ඔහුට තියෙන චෝදනාව වලින් ඔහු නිදහස් වෙනවද? පරීක්ෂණ කරන්නේ නැද්ද? ඔහුට චෝදනා පත්‍ර ඉදිරිපත් කළා, පරීක්ෂණ කළා, දඬුවම් කරන්නේ නැද්ද? නැහැ, කරනවා.
ඒ වගේ ඒ හින්දා අසාත්සාලි රස්සාවෙන් ඉල්ලා සුනයි කියලා. හිස්බුල්ල රස්සාවෙන් ඉල්ලා සුනයි කියලා. ඒවගේම රිෂාඩ් බතුදීන් රස්සාවෙන් ඉල්ලා සුනයි කියලා චෝදනා යටපත් වෙන්නේ නැහැ. ඉන්ද වහාම නීති ඉදිරියට පමුණුවලා අත්තරංගුටගෙන ඔවුන්ට විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරලා මේ ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත කල්ලියට දීපු අනුබල දීම, ආධාර දීම, රැකවරණය දීමට අදාළ දඬුවම් කරන ලෙස අපි ඉතා උනායකමින් ඉල්ලනවා. එතෙක් අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ මතු කරපු ඒ ඉල්ලීම පරිසමාප්ත වෙන්නේ නැහැ. ඒ සමාජ අවශ්‍යතාවය පරිසමාප්ත වෙන්නේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේ අවධාරණය කරනවා. ඒ නිසා මේ මුළුමහත් ලොවම හඬගා ඉල්ලන, සාමකාමී සමාජෙම හඬගා ඉල්ලන මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්ත කල්ලිය පිටුපස්සේ හිටපු අනුදල් දීපු ආධාර දීපු රැකවරණය දීපු රිචාඩ් බදුදීන් ලව, අසාත් සාල් ලව, හිස්බුල්ල ලව, මුජිබර් රහ්මාන් ලව වහාම නීති ඉදිරියට පමුණුවලා අත්තරංගුටගෙන පරීක්ෂණ පවත්වලා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දඬුවම් කරන ලෙස අපි තාමත් ඕනෑකමින් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීට උදව් කළා කියලා මේ සමාජයේම කිව්වේ හතර දෙනෙක්ගේ නම් විතරයි. ඒ තමයි අමාත්‍ය රිෂාඩ් බදුදීන්, ඒ තමයි බස්නායර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒල්එම් හිස්බුල්ලා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විතරයි. නමුත් ඊයේ මොකද උනේ? ඊයේ මුළුමහත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු මැති ඇමතිවරු, ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම ඉල්ලා සිටිනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් රිචාඩ් බදුදීන්ට විතරක් එල්ල කරපු චෝදනාව නෙවෙයිද මේ රවුෆ් හකීම් තමන්ගේ කරට දාගන්නේ? එයත් චෝදනාවට, එයත් චෝදනා කරුවෙක්, එයත් චූදිතෙක් වෙනවා. ඒ වගේම මරික්කාර මන්ත්‍රීතුමා එයත් චූදිතේ බවට පත් වෙනවා සෝ කැමැත්තෙන්. ඒ වගේම පෞසි මැතිතුමා එයත් චෝදනා කරුවෙක් චූදිතේ බවට පත් වෙනවා සී කැමැත්තෙන්. ඒ වගේම කබීර් රෂීම් මැතිතුමා එයත් චූදිතේ බවට පත් වෙනවා සී කැමැත්තෙන්. මේ මොකද්ද මේ වෙන්නේ? මේ තමයි ඉස්ලාම් මූලධර්මවාදයට කබීර් හෂීම්ලා යටත් වෙනවා දන ගහනවා, රවුෆ් හකීම්ලා යටත් වෙනවා දන ගහනවා, මරික්කාර්ලා යටත් වෙනවා දන ගහනවා, පෞසියමතුමාලා යටත් වෙනවා දන ගහනවා. මේ පණිවිඩය පාස් කිරීදා මරාගෙන මැරෙන ප්‍රහාරයට වඩා බලවත් පණිවිඩයක්. මේක සිංහල සමාජයත්, එවැගේම මුස්ලිම් සමාජයත්, එවැගේම දෙමළ සමාජයත් තේරුම් ගන්න ඕන. මේ අද මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ පණිවිඩයෙන් කියවෙන්නේ මොකද්ද? මේ රිෂාඩ් බදුදීන් එක්ක කබීර් රෂීම් හිට ගැනීම, මේ රිෂාඩ් බදුදීන් එක්ක මරික්කාර් මන්ත්‍රීතුමා හිට ගැනීම, මේ රිෂාඩ් බදුදීන් එක්ක පෞසියමත්තුමා හිට ගැනීම, මේකෙන් කියවෙන පණිවිඩය මොකක්ද? මේ තමයි ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට මුළුමහත් මුස්ලිම් සමාජයම දැන් යටත් වෙමින් ඉන්නවා කියන එක. කබීර් රෂීම් ඇමතුමාගේ ලේකම්වරයෙක් තමයි මාවනල්ලේ බුදුපිළිම කඩා දැමුවට පස්සේ ඒ පිළිබඳ පොලිසියට තොරතුරු දුන්නේ. ඔහුගේ හොර්ද සාක්ෂිය දෙස් දුන්නා. මේ බුදුපිළිම වහන්සේලා කඩා බිඳ දැමීම ජාතික සමගියට බාධාවක් වෙනවා. මේක සිංහල මුස්ලිම් මැලේබග ජාතික සමගියට බාධාවක්. මේක මේ රටේ සාමයට බාධාවක්. ඒ නිසා තමයි ඔහු තොරතුරු දුන්නේ. ඒ නිසා ඔහු වෙඩි කෑවා. කබීර් රෂීම් මැතිතුමාගේ ලේකම්තුමා වෙඩි කෑවා. දැන් කබීර් රෂීම් මැතිතුමා මේ ඒ වෙඩිකාරු තරුණයව අමුඅමුවේ පාව දුන්නා. ඒ වගේම සයින්ද මරුදුවල සහරාන්ගේ බිරිඳ ඇතුළු පිරිස පිළිබඳ ඔත්තුව දුන්නේ සයින්ද මරුදු මුස්ලිම් ඉස්ලාම් තරුණේ පුරවැසියෙක්. දැන් ඒ මිනිස්යාව අමුඅමුවේ කබීර් හෂීම්ලා පාව දුන්නා, මරික්කාර්ලා පාව දුන්නා, පෞසිලා පාව දුන්නා. ඒ නිසා අපි කියන්නේ එක්කෝ ඉස්ලාම් මූලධර්මවාදයේ සල්ලිවලට කබීර් රෂීම්ලා යට වුණා, ෆෞසිලා යට වුණා, මරික්කාල්ලා යට වුණා, රවුෆ් හකීම්ලා ඇතුළු ඒ මුස්ලිම් මැතිඅමතිවරු යට වුණා. නැත්තම් සහරාල්ලාගේ බියරැද්දීම් වලට කබීර් රෂීම්ලා බය වුණා, ෆෞසිලා බය වුණා, මරික්කාල්ලා බය වුණා, රවුෆ් හකීම්ලා බය වුණා. මේ පණිවිඩේ බලගත් පණිවිඩයක්, මේක බලගත් අවධානමක් අනතුරක් මුළුමහත් සමාජයට මෙල්ල කරන පණිවිඩයක්. ඒ නිසා අපි ඉල්ලනවා ඉතාම ඕනෑකමින් ඉල්ලනවා මේ මරික්කාර් මන්ත්‍රීතුමාලගෙන්, විශේෂයෙන්ම පෞසි මන්ත්‍රීතුමාගෙන්, ඒ වගේම කබීර් රෂීම් ඇමතුමාගෙන් අපි ඉල්ලනවා ඔබලත් අද ඉස්ලාම් මූලධර්මවාදයට අවනත වෙලා තියෙන්නේ, කීකරු වෙලා තියෙන්නේ, දන ගහලා තියෙන්නේ. ඒකයි රිෂාඩ් බදුදීන් එක්ක හිටගත්තේ. ඔබලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිනම්, ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිනම් කළ යුතුව තිබුණේ රිෂාඩ් බදුදීන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියන ඉල්ලීම කරන එක. ඒක තරාතිරම නොබලා පරීක්ෂණ කරන කියන ඉල්ලීම කරන එක.
එහෙම නෙවෙයි කෙරුවේ රිෂාඩ් බදුදින් එකේකට හිටගත්තා. ඒ කියන්නේ සහරාන් එකේකට හිටගත්තා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඒ නිසා මේ පණිවිඩය ආවේ මේ මේකෙන් කියවෙන පණිවිඩය දිවියන් වහන්සේගේ පණිවිඩය නෙවෙයි. මේ සාතන්ගේ පණිවිඩය තමයි ඊයේ මුස්ලිම් ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිවරු ඔක්කොම ඉල්ලා අස්සලා තාවකාලික විරාමයකට ගිහිල්ලා මේ එල්ල කරපු පණිවිඩය සාතන්ගේ පණිවිඩය. මේක සමගිය පණිවිඩය නෙවෙයි, මේක විනාශයේ පණිවිඩය. මේක ජීවිතයේ පණිවිඩය නෙවෙයි, මේක මරණයේ පණිවිඩය. මේක රටේ ජාතික සමගිය පණිවිඩය නෙවෙයි, ජාතික කුලල් කාගෙන මේ පණිවිඩය තමයි මේ එල්ල කළේ. ඒ නිසා අපි ඉල්ලනවා, අපි ඉල්ලනවා මේ පණිවිඩයේ තේරුම් අරගෙන මුස්ලිම් ඉස්ලාම් මූලධර්ම වාදී නැමැති පිළිලේ අද අපි දැනුවත් අපි කැමතුණත් අකමැතුණත් මුළු මහත් මුස්ලිම් සමාජයම අද මේ පිළිලේ මුස්ලිම් සමාජයේ පුරාම දිව තිබෙන බව තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අර පාස් පිරිදාවේ ජීවිත පූජා කරපු ඒ 400 දෙනාගේ නාමේ මේ මුස්ලිම් ඉස්ලාම් සමාජයට පිළිකාවක්ව පිළිලයක්ව පවතින ඒ හරහා මුළු මහත් ශ්‍රී ලාංකීය සමාජයටම පිළිකාවක්ව පිළිලයක්ව තිබෙන මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය සහ මුලින්ම උගුල්වා දැමීම සඳහා වන බලගතු මැදිහත් වීමක් කරන්න උවමනාව තියෙනවා. ආන් ඒ සඳහා ජාතික නිදහස් කරන හැටියට අපි කැප වෙනවා. අපි අවධාරණය කරනවා ඊළඟ ආණ්ඩුව ඊළඟ මේ රටේ හැදෙන කවර ආණ්ඩුවකවත් මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ ලයිස්තු හිටිය එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ කියන එකට ඒ ලයිස්තුවේ තිබුණේ රිෂාඩ් බදුදීන්ගේ, ඒ වගේම මුජිබර් රහ්මාන්ගේ, අසාස් සාලිගේ සහ ඉස්පුල්ලගේ නම විතරයි. දැන් ඒ නම් ගොන්න අතරට කබීර් රෂිඩ් මහත්තයාගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට රවුෆ් හකීම්ගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට මරික් කාර්ගේ නමත් ආවා. ඒ නම් ගොන්න අතරට පෞස්ගේ නමත් ආවා. ඒ නිසා පෞසි මහත්තයලා එකට අකමැති නම් පෞසි මහත්තයලා මරික් කාර් මහත්තයලා කබීර් රෂිඩ් මහත්තයලා එකට අකමැති නම් වහාම මේ සහරාල්ලගේ පීත්‍රුවරුත් එක්ක රිෂාඩ්ලත් එක්ක හිටගත්තකින් එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා රිෂාඩ්ලට විරුද්ධව කරන පරීක්ෂණ වලට වහාම සහයෝගය දක්වන්න ඕන. මාසයක් නෙවෙයි වහාම අත්තරංගුටගෙන පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේම අපි ඉල්ලනවා මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදය මේ බිමෙන් මුලින් උපුටා දමනතුරු මේ සටන දිගට ගෙන යන්නත් ඕන. ඒ වගේම ජාති නිදහස් කරන හැටියට මේ සාලිලා මේ රිෂාඩ්ලා ඒ වගේම ඉස්පුල්ලලා ඒ වගේම මුජිබර්ලා ඉන්න ආණ්ඩුවල ඉන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. එහෙම ආණ්ඩු හදන්න අපි දෙන්නෙත් නැහැ කියන එක මේ වෙලාවේ අවධාරණය කරන්න.